ෂෙනාල් ටොක්ස් එක අද මම ඇවිල්ලා ඉන්නේ නෙළුම් පොකුණ රංගශාලාවට. බොහොම ලස්සන වැඩක් සිද්ධ වුණා. ඒ වැඩේ කොහොමද සිද්ධ වුනේ? සූදානම කොහොමද සිද්ධ වුනේ කියලා පෙන්වන්න තමයි අද ෂෙනාල් ටොක්ස් එක මම මේ නෙළුම් පොකුණට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි චරිත අතලගේගේ කුවේනි ලයිව් ඉන් කන්සර්ට්. අපි අදට ගිහලා බලමු කුවේනි කන්සර්ට් එක කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. Hitti hitti ema adha halunu vasan savake upahamu vuje kavtad mataka nate කොන්සර්ට් එකේ මහා මොලකරු මේ වෙලාවේ ඉන්න අපිත් එක්ක රිහර්සල්ස් මැද්දේ කොමාරිකල් අල්ලගත්තා. ඉතින් කොහොමද දැන් ප්‍රිපරේෂන් සර්? ඊයේ දවසම රිහර්ස් කරා. ඊයේ දවසම කියන්නේ පාන්දර නම් කරා. ඊට පස්සේ පොඩ්ඩක් කරලා නිදාගෙන ඉඳලා ආපහු ආවා. කට්ටි තාම මගේ එන ගමන්. දැන් මේ සෙටප් කරගෙන යනවා ආපහු අද හවස වැඩේ දෙන්නේ. කොච්චර කාලයක මහන්සියද මේ අද හවසට දැන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ? හරියට ගත්තොත් අවුරුදු ගානක මහන්සිය මේ කාලෙක තිස්සේ කල්පනා කරගෙන හිටපු එකක්. නමුත් අපි මේ වැඩේ ප්‍රැක්ටිස් කරන්න පටන් අරන් මේකට අවශ්‍ය කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා දැන් අන්තිම මාස 4 වගේ ඉඳන්. ඔව් දවස් 100කට වැඩිය මේකට දැන් වැය කරලා තිනවා නිදි මරාගෙන වෙන ජීවිතයක් නැතුව. මාර සන්තෝෂයි එහෙම වැඩක් කරන්න ආපු ටික කාලෙට පස්සේ. චරිත කුවේනි කන්සර්ට් එක කරන්න පරක් වුණා කියලා කට්ටිය කියනවා. කාලෙක ඉඳලම අපි දකිනවා චරිත සින්දුවක් දාන සැරේටම කියනවා කන්සර්ට් එකක් කරමු අයියා කන්සර්ට් එකක් කරමු කියලා කමෙන්ට්ස් නිතරම එන්න ගත්තා. මෙච්චර කාලයක් ගියේ. නෑ මේකට මේ කන්සර්ට් එකේ අයිඩියා එක නම් මට තිබ්බා ගොඩක් කාලෙත් ඉස්සේ තිබ්බා. මේකට ලෑස්ති වෙන්න මේකට අවශ්‍ය කරන කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ප්‍රැක්ටිස් කරන්න මේක ආපහු මං අර කරලා තියෙන සින්දුව ආපහු රීඅරේන්ජ් කරන්න මාර කාලයක් ගත්තා. මං හිතන ඒක ඒ සාමාන්‍ය ඒ කාලේ ගත්ත එක මොකද දැන් අපි මේ වැඩිට සම්බන්ධ සියලුම දේ නාවුණත් අපි සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකේ සෙට් කරනවා කරන්නේ අර වෙන රටවල ෂූස් බලනවා හොඳ ප්‍රොඩක්ෂන් බලනවා සුපර් බෝල් එක බලනවා ඒවා දැක්කම මොකක් හරි අපිට ඊට පොඩ්ඩක් එකකින් දශමයක් එකක් හරි එකක් දෙයක් කරන්න හිතනවා. ඉතින් ඒකට මේ වැඩි පිටසෙන් ලොකු ටීම් එකක් ඉන්නවා. විෂුවල් ක්‍රියේෂන්ස් වල ලොකු ටීම් එකක් ඉන්නවා. සවුන්ඩ් වලින් ලොකු ටීම් එකක් ඉන්නවා. මියුසිෂන්ස් එන සෙට් එකක් ඉන්නවා. මම ජීවිතේටවත් ටුවර් කරන්න පුළුවන් කන්සර්ට් එකක් නෙමෙයි මේක. මම 100ක විතර පිරිසක් ඉන්නවා මේ වැඩේ පිටිපස්සේ. ඒ කියන්නේ මේ වැඩේ එකපාර කරන්ද 100ක්වත් ඕනේ අවම. ඉතින් ඒකට ලොකු කාලයක් ගියා. මේ කන්සර්ට් එක හරහා චරිත තමන්ගේ විෂන් එක කොහොමද එක්ස්ප්‍රස් කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි එක්ක වෙලා හදන සින්දු වල ඒක නිකන් ගීතයට පමණක් සීමා කරන්නේ නැතුව අපි හැමතිස්සෙම හැදුවේ අපිට පුළුවන් පරිමාවෙන් ආර්ට් වර්ක් එකක් හරි ඇනිමේෂන් එකක් හරි ඒකට විෂුවල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඉතින් මේ කන්සර්ට් එක ඇතුළෙත් මියුසික් වලින් පොඩ්ඩක් එහාට ගිහපු විෂුවල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒතර මේක මම නම් කළේ සිනමැටික් මියුසිකල් එක්ස්පීරියන්ස්. ඒතර මේක අර සිනමා හෝල් එකට ගිහිල්ලා ඉඳගෙන ෆිල්ම් එකක් බලන එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි හදන්නේ. ඒ සින්දුවට අදාළ විෂුවල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එතකොට මේක නිකන් සින්දු ආන්දෙන කන්සර්ට් එකක් නෙමෙයි. මේක සිනමැටික් එක්ස්පීරියන්ස් එකක්. ඒක ෆිල්ම් එකක් බලන්න එන හවස එන විදිහට ආවනම් හරි. අපි කියන සාමාන්‍යයෙන් ලයිව් ඔඩියන්ස් එක පර්ෆෝම් කරන කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ එලිමහන් ප්‍රසංග වල ගොඩක් හොඳ පර්ෆෝම් කරන රැප් ආටිස්ට් කෙනෙක්ව මේ වගේ අර සිනමැටික් මියුසිකල් එක්ස්පීරියන්ස් එක ප්ලේස් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි ප්‍රශ්න කරොත් කවුරු ප්‍රශ්න කරොත් එහෙම කියන්න තියෙන්නේ ඒක ඇවිල්ලා ඒකට උත්තර දෙන්න කියලා කියන්නේ ඒකට උත්තර දෙන්න කියලා කියන්නේ මෙහෙමයි. දැන් චරිත කරපු ගොඩක් සින්දු වල මම චරිතත් එක්ක ෆීචරින් කරලා තියෙනවා. ඉතින් චරිතගේ සින්දු මියුසික් අරේන්ජ්මන්ට් ඒවත් එක්ක මේ මෙහෙම පර්ෆෝම් එකක් කරන දෙන එක මාරම ගතිය. ඒකට හේතුව තමයි ඇවිල්ලා අරේන්ජ්මන්ට් වෙනස් අනික ලයිව් පර්ෆෝමින්. ඊට පස්සේ අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් අර අපි වෙනද කරන වැඩේ වගේ නෙමෙයි මේක ඇවිල්ලා. මේක අපි අර ගොඩක් දවස් මහන්සිලා ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ඒවත් එක්ක ඉඳලා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඉතින් ඇවිල්ලා එහෙම සින්න තමයි.
සන්තෝෂයි මේ වගේ සිද්ධ වෙන මේ මේ වෙනුවෙන් සිද්ධ වෙන්නව මහන්සි අතර මගේ කරනවා රවි මොකද සිනමැටික් මියුසිකල් එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ මේ වගේ කාලෙක කොන්සර්ට් එකක් වෙනුවෙන් මේ විදිහට වියදම් කළා පොඩක් පිටරට තියෙන ලෙවල් එකට ලංකාවේ මෙච්චර කාලෙකට නොදැක්ක විදිහේ එක්ස්පීරියන්ස් එකක් ෆෑන්ස්ලා සමීප කරන්න මේ කාලේ කවුරුත් අත ගහන්න නැහැ ඇත්තම කිව්වොත් කට්ටිය බය වෙනවා ඉතින් ඒ දෙන එෆර්ට් එක ඔයගොල්ලන් වෙනුවෙන් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ කරන වැඩේ වෙනුවෙන් ඉස්සරහට කොහමද කුවේනික දිගාරින්න බලාපොරොත්තු වෙන්නේ මේ කොන්සර්ට් 2 එකක් විදිහට යන බලාපොරොත්තුවක් තියෙනවද කොහමද කොන්සර්ට් 2 වෙනස් නැක් චරිතක එහෙම බලකු බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් ඒක ඉස්සරහට දැන් අද ෂෝ එකෙන් පස්සේ තමයි ඉතින් කොහොමද ඒක මොකක්ද වෙන්නේ කියලා බලන්න ඉතින් එහෙලා එහෙම ටෝස් වලට ඇතර මෙහෙම හතර වටින් මෙහෙලා තියෙන එතකොට ඔසී වලින් ඊට පස්සේ ඩුබායි ඒ වගේ තව සහ මේ මේ ලංකාවේ නම් මේ වෙනකොට මම හිතන්නේ මේ වෙන් කරගෙනත් ඉවරයි මේ නිගම්බු කැන්ඩි මනම්මනම් ඒ වගේ ඒ ටෝස් කියන එක අපිට එහෙමයි මේ ගමන ඇවිල්ලා නිකන් අර හැමෝම යන විදියට යන්න අවස්ථාවක් නැහැ ඉතින් මේ කුවේනි කොන්සර්ට් එකේ චරිතය දින දැක්ම ඉතින් ඒ දැක්මට අනුව තමයි අපි වැඩ කරන්නේ හැමෝම එකතුලා ඉතින් චරිත කොහෙද අපි එතන ටිකට් එක අරගෙන මේක අනිවාර්යෙන් සජීවීව ගන්න ඕන අත්දැකීමක් ටිකට් එක අරගෙන අනිවාර්යෙන් තියටර් එකට මේ විදිහට ඇවිල්ලා ටිකට් එක අරගෙන සජීවීව මේ එක්ස්පීරියන්ස් එක අරගන්න ආටිස්ට්ගේ වැලියු එක ගෙවන්න අපි පුරුදු වෙමු ප්‍රතාප්ටයි මටයි ලොකු හිස්ටරි එකක් තියෙනවා අපි දෙන්නා බැච්මේට්ස්ලා ඇතරම අවුරුදු 15ක් විතර අපි දෙන්නා හඳුන්නු අපි ඉකඩ ධර්මරාජ ඉගෙන ගත්තේ බොහොම සන්තෝෂයි ප්‍රතාප් අවිල්ල තියෙන බොහොම සන්තෝෂයි දුර වයින් තනක් දැක්කම හරිම සන්තෝෂයි කොහොමද මේ එක්ස්පීරියන්ස් එක වැඩදරන්නේ මෙහෙමයි චරිත ඇතුළු අපි මේ හැම ගෲප් එකකින් හැමෝටම තිබ ඩ්‍රීම් එකක් කියනක් තමයි මේ කොන්සර්ට් එකක් කරනවා කියන එකව ධාර ඒත් අපි කවදාවත් හිතුවේ මේ වගේ ලෙවල් එක මේ වගේ 3D මැපින් ප්‍රොජෙක්ෂන්ස් මේ මේ වේග ගායනාත් එක්ක එකතු වෙලා සහ මේ වගේ සවුන්ඩ් බැලන්ස් එකක් එක්ක මේ වගේ තැනක මේ වගේ ඔඩියන්ස් එක්කට කොන්සර්ට් එකක් කරන්න පුළුවන් ඒ කියලා අපි කවදාවත් හිතාගෙන හිටියේ නැහැ ඇත්තරම චරිතකෙ තියෙන විශේෂත්වය තමයි චරිත තමයි මෑත කාලේදී ක්වොලිටි මියුසික් එහෙම නැත්නම් ගුණාත්මක සංගීතය කියන දේ පොපියුලර් මියුසික් බවට පත් කරේ නැත්නම් ජනප්‍රිය සංගීතය බවට පත් කරේ ඉතින් එතන ඇත්තරම චරිත ගැන නිහතමානී සතුටක් තියෙනවා ඒ වගේම අපේ කණ්ඩායම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා ඉතින් අපි බලමු අද හවසට අපි මේක ඉස්සරහට කරන් යන්න හිතා ඉන්නවා ලංකාවට යන්න ඉස්සහා පුළුවන් නම් ලංකාවෙන් හැටත් යන්න ඔයත් නුවර මමත් නුවර කොන්සර්ට් එක නුවරට එන්නේ නැද්ද කියලා අනිවාර්යෙන් කට්ටිය අහනවා නුවරනෝ ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ වෙයි කියලා විශ්වාසයක් තියෙනවා එහෙම නැත්නම් ඊළඟ අවුරුද්ද මුල අනිවාර්යෙන් නුවරට අපි යනවා ලොකු මහන්සියක් වෙලා මේ වෙලාවේ පොඩ්ඩක් සෞඛ්‍ය තත්ත්වයක් පොඩ්ඩක් එහෙම වෙලා තියෙන එහෙම කරත් කුවේනික නවත්තන්න බෑ මේ වැඩේ සිද්ධ වෙන්න ඕනේ ලංකාවේ හැමෝටම අලුත් මියුසිකල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න සුපුන් මේ වෙලාවට ගොඩක් මහන්සිලා නිදි මරලා ලෙඩ වෙලා ඉන්නේ මෙච්චර කැපවීමක් කරලා ඇයි මේ කොන්සර්ට් එක කරන්නේ සුපුන් මෙච්චර කැපවීමක් කරලා කොන්සර්ට් එක කරන්නේ ඇත්තටම අපි මේ මෙච්චර කැපවීමක් කරලා මියුසික් අපි එක කල්ටයක් විදිහට මෙච්චර දුරක් අරන් ආවිල්ලා තියෙනවා ඉතින් ඒ අරන් ආපු තැනක මම හිතන්නේ පීක් එක තියෙන වෙලාවේ මේ කොන්සර්ට් එක ගුලින් අපි හැමෝම කරන්න පුළුවන් හැමදේම කරනවා ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ නෙළුම් පොකුණේ මේ විදිහට මේ ප්‍රසංගය පැවැත්වෙන ඉතින් මම නෙමෙයි හැමෝම චරිතේ ඉඳන් අපි හැමෝම මේකට ගොඩක් මහන්සිලා තියෙනවා ඉතින් බලා ගන්න පුළුවන් මේ මහන්සිය ප්‍රතිඵලද මේ ෆර්ට් එක වෙනුවෙන් ඔයගොල්ලන්ට ඇත්තටම රෙස්පෙක්ට් කරනවා තරුණේ විදිහට මේ ගත්ත රිස්ක් එකට සහ ලංකාවේ සංගීතයේ වෙන ලෙවල් එකකට ගෙනියන නෙක්ස්ට් ලෙවල් එක ගෙනියන මහන්සියට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කම්පානුවන් ගම්පා සුගුණ හර්ෂදේවට නම් ඉතින් ඇත්තරම කෙලින්ම උපන්ගීම මේ සංගීත හැකියාව දෙනවා සංගීත හැකියාව වැඩිපුර නිරත වෙන්නේ නැති වුණාට. ගෙදර අනිත් හැම කෙනෙක්ම සංගීතේ නිරත වෙනවා. පියුරුමෙන් හොඳ සංගීත වරමක් හම්බෙලා තියෙනවා. මේ මියුසික් වලට වැඩිපුර එන්නේ නැත්තේ හර්ෂදේව වැඩිපුර පේන්නේ නැත්තේ.
හේතුව මේ මගේ ජොබ් එක මියුසික් නොවන නිසා. හැබැයි ඉතින් මියුසික් වල ට්‍රේනර් ආයතනක මියුසික් වල තමයි ඉන්නේ එහෙම වුණාට. අර ඒකෙන් ප්‍රධාන මුදල් ලිපේ මාර්ගය ඒක නෙමෙයි නිසා තමයි වෙලා තියෙන්නේ. හීන මකාකට හොඳ ෆෑන් බේස් එක ලංකාවේ මේක හැදලා තිනා මොක කොහොමද ඒ හම්බෙන රෙස්පොන්ස් එක? මම හිතා ගන්න බැරි තරම් හොඳ රෙස්පොන්ස් එකක් ආවා. මොකද දැන් මේ කන්සර්ට් එක ගැන කිව්වත් ඒ හීන මකා සින්දු කිව්ව දෙකම එක වගේ. ඒ කියන්නේ අර අපි සාමාන්‍යයෙන් දකින සංගීතයේ බෝඩර්ස් ඔක්කොම බ්ලර් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා දැන් මේක රැප් එකක් වෙන්න ඕනේ, මේක ක්ලාසිකල් සින්දුවක් වෙන්න ඕනේ කියලා. දැන් චරිතගේ මියුසික් වල තියෙන්නේ ඒක හරියට බ්ලෙන්ඩ්, හරියට ෆියුස් වෙනවා. එතකොට පොඩි එක්කෙනා ඉඳන් හොඳටම වයස එක්කෙනා දක්වා කිසිම ભેදයක් නැතුව මේ සින්දුව එක එක තැන්වල රස විඳ ගන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඒක තමයි ඒ රහස. ඒක නිසා තමයි ඒක එච්චර අපි කිසිම මාකටින් බුක් කරන්නේ නැතුව මෙච්චර දුරකට කොන්සර්ට් එකේ නම තියෙන්නේ ඔයාගේ හිට් වෙච්ච සින්දුවේ. මොකද හිතෙන්නේ? ඒක ඉතින් මෙහෙම මම හිතන්නේ මේ සින්දුව අපි හැමෝම රෙප්‍රසන්ට් කරන සින්දුවක් කියලා තමයි මට කියන්න පුළුවන්. මේ මම හිතන්නේ මේ අලුත් සද්දේ ගොඩක් එළියට එන්න මිනිස්සු අතරට යන්න හේතුවක් වුණු සින්දුවක් වුණා. ඉතින් මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති ඒකේ ජනප්‍රියත්වයත් එක්ක ඒ නම දාලා තියෙන ඒක හේතුව තමයි. ඉතින් ඔව් සන්තෝසයි. මේ එක්ස්පීරියන්ස් එක ගැන මොකද හිතන්නේ? ඔයාට ඔයාව හොඳ කියන්නේ ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක එක ස්ටේජ් එකක පර්ෆෝම් කළා ඔයාව එක්ස්ප්‍රෙස් කරන අවස්ථාව හම්බෙනවා. ෆස්ට් ටයිම් මේ මේ චරිත අත්තලගේ මේ ෆැමිලි එක මේ මියුසික් ෆැමිලි එක ෆස්ට් ටයිම් තමයි පර්ෆෝම් කරන්නේ. මොකද හිතන්නේ? අනිවාර්යෙන් හරිම සතුටුයි. මේක ඇත්තම මේ අපි කතා වුණේ මේක this is a dream come true situation එකක් නෙවෙයි. ඇත්තම මේ අපි කරන්න මම හිතන්නේ මේ කියන්නේ පටන් ගන්නකොට නම් කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ මෙහෙම දෙයක් මේ තත්ත්වයේ එයි කියලාවත්. ඒ කියන්නේ මුල් සින්දු ටික කරන්න චරිත හම්බ වෙද්දී දැන් ඇවිල්ලා තියෙන තැන බැලුවම හරිම සන්තෝසයි. කියන්නේ ඒක මට තාම හිතා ගන්න බැරි තැනක තියෙන තාම මාර ඕවර්වෙල්මින්. ඒ කියන්නේ මම හිතන්නේ මේ ඒත් හරිම ලොකු achievement එකක් අපි කට්ටියගේ මේ මේ කොම්බිනේෂන් එක. කියන්නේ අපි කට්ටියගේ ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන් මේ ගැන ලොකු සන්තෝෂයක් තියෙනවා. ඉතින් මේක this is ultimate. මට අද වගේ මතකයි අර මල්මල් ගවුමක් කැඳගෙන හපම් පැදුරේ හිටපු දිනූපා කෝදාගොඩ අක්කව. ඒ දිනූප තමයි අද මේ කුවේනි කොන්සර්ට් එකේ ෆීමේල් වෝකලිස් කෙනෙක් විදිහට ලොකු කාර්යයක් කරන්න කියන ගොඩක් දේවල් ඇති. පොඩි කාලේ ඉඳලා මේ මියුසික් ෆීල්ඩ් එකට හිටපු කෙනෙක් විදිහට මියුසික් අධ්‍යයනය කළා, ඩිග්‍රීස් කළා, ආපු කෙනෙක් විදිහට මේ එක්ස්පීරියන්ස් එක ගැන කියන ගොඩක් දේවල් ඇති. ඔව්, ඇත්තටම මම ටිකක් කටහඬ ගැන සංගීතය විතරක් නෙමෙයි කටහඬ ගැන ටිකක් තාමත් බැලීම් කරමින් පරීක්ෂණ කරමින් පුහුණු වීම් කරමින් ඉන්න කෙනෙක්. ඉතින් කුවේනි කොන්සර්ට් එකත් ඇත්තටම මේ ලොකු එක්ස්පීරියන්ස් එකක් අපිටත්. අන්තික අපි හරි සන්තෝෂෙන් කරන වැඩක්, කට්ටියම එකතු වෙලා හොඳට එන්ජොයි කරලා කරන වැඩක්. ඉතින් එහෙම තමයි.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි කුවේනි ලයිව් ඉන් කන්සර්ට් එකට චරිත් අතලගේ නායකත්වයෙන් හිටුව හැම කෙනෙක්ම ලෑස්ති වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ටිකට් පතක් මිලදී අරගෙන මේ එක්ස්පීරියන්ස් එක විඳගන්න එන්න කියලා. මේ පර්ෆෝමන්ස් එකේ තියෙන ෆුටේජ් බුත් YouTube එක අප්ලෝඩ් කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඇත්තටම කියන්න තියෙන්නේ ආටිස් කෙනෙක්ගේ වැලියු එකක් කියවලා ඒ මියුසිකල් එක්ස්පීරියන්ස් එක සජීවීව විඳගන්න හරියට හෝල් එකට ඇවිල්ලා. එතකොට තමයි ආටිස් කෙනෙකුට තවත් නිර්මාණයක් කරන්න මේ කලා ලෝකයේ දිගටම සැරිසරන්න අවකාශය හම්බ වෙන්නේ, පන්නරේ හම්බ වෙන්නේ. ඒ නිසා මේ කන්සර්ට් එකේ ෆුටේජස් මොකොත් මේ වීඩියෝ එකේ නැහැ. ඒක දාන්නේ ආටිස් කගේ වැලියු එකට අපි ගරු කරන්න ඕන හින්දා. තව දවසක මුණ ගැහෙමු. මේ Shenal Talks.